2024 T20 තරගාවලියේ හතරවන තරගය දවසේ ආරම්භ වුණා ශ්‍රී ලංකා කණ්ඩායම සහ සවුත් අප්‍රිකා කණ්ඩායම අතර කාසිවාසිද්දි නගර ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුර පහර දීමට තීරණය කළා. අද දවසේදී පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, සදිර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිවුස්, දසුන් ශානක, වනිදු හසරංග, මහීස් තීක්ෂණ, මතීස පතිරණ සහ නුවන් තුසාර යන ක්‍රීඩකයන් ක්‍රීඩා කළා. ඉතින් සුපුරුදු පරිදි පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් සිනමා ආරම්භ කළත් උන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වුණා. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 13 පළවන කඩුල ලෙසින් පැතුම් නිස්සංක දැවියනෝ ලකුණු 3කට, ඉන්පසු දෙවන කඩුල ලෙසින් ලකුණු 31 කමිඳු මෙන්ඩිස් ලකුණු 11කටත්, ඒ වගේම තුන්වන කඩුල ලකුණු 32 වනිදු හසරංග ලකුණු 0.1කටත්, ඒ වගේම හතරවන කඩුල ලකුණු 32 දැවියනෝ සදිර සමරවික්‍රම ලකුණු 0.1කටත්, ඒ වගේම ඉතාමත් අවාසනාවන්ත ආකාරයට පස්වන කඩුල ලකුණු 40 බිඳ වැටෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් ලකුණු 19කට දැවියනවා. ඒ වගේම හයවන කඩුල ලකුණු 45 දැවියනෝ චරිත් අසලංක ලකුණු 6කට, හත්වන කඩුල ලකුණු 68 දැවියනෝ දසුන්ශානක ලකුණු 9කටත්, ඒ වගේම ඇන්ජලෝ මැතිවුස් දෙවියනවා ලකුණු 70 අටවන කඩුල ලෙසින් ලකුණු 16කට. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නවවන කඩුල ලකුණු 71 දෙවියනවා මතීස පතිරණ ලකුණු 0.1කටත්, ඒ වගේම අවසන් කඩුල දෙවියනවා ලකුණු 77 නුවන් තුසාර ලකුණු 0.1කටත්. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 එක් පන්දුවක් තුළදී සිලම දෙනා දෙවියන් දවසේදී ලකුණු 77ක් පමණ ලබා ගැනීමට හැකි වූයේ. ඉතින් මේ ලකුණු ප්‍රමාණය සවුත් අප්‍රිකාවට සටනක් දීමට ඇතිවේද කියලා ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපි දන්නේ පිතිකරුවන්ගේ දුර්වලතාවයේද මේ අලුත් තනතිරු නිසා එම තනතිරුවේ ප්‍රශ්නයක්ද කියලා. ඉතින් අපි බලමු කුමක්ද සිදුවන්නේ කියලා. ඉතින් අපි කොහොම වුණත් අපේ ශ්‍රී ලංකා කොල්ලන්ට ජය ප්‍රාර්ථනා කරනවා. කොහොම හරි මේ තරගයේ පන්දුවෙන් දස්කම් දක්වලා ජයග්‍රහණය කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා.